සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා මේක තුර ඉන්නේ YTDලා YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මම කලින් Facebook සම්බන්ධ වීඩියෝ ගොඩක් දාලා තිබ්බා ඉතින් මේ වීඩියෝ වල ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි අපේ Facebook account එකට වෙන කෙනෙක් log වෙලා ඉන්නවද කියලා බලාගන්නේ කොහොමද කියලා ඒ වගේම තමයි මේ විදිහට කවහරි ඔයාගේ Facebook account එකට log වෙලා ඉන්නවනම් ඒ අයට ඔයාගේ Facebook account එක බලන්න බැරි විදිහට settings හදාගන්න විදිය ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ සරලම කිව්වොත් ඔයාගේ Facebook account එක hack වෙලාද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරි ඉතින් තවත් කතා නැතුව යමු වීඩියෝ එකට. හරිව Facebook app එකට එන්න. Facebook එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ කෙරවලේ බලාගන්න පුළුවන් ඉරිකැලි තුනක් ඔයාන්න එක ටච් කරන්න. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් බලාගන්න පුළුවන්. ඔයා මෙතනින් settings කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඊළඟට මෙතන CMO in account send කියලා ඔප්ෂන් එකක් බලාගන්න පුළුවන්. අන්න ඒකට එන්න. ඊළඟට මෙතන password and security කියන එකට එන්න. හරි password and security කියන එකට ආවට පස්සේ ඔයාට තවත් මේ වගේ settings ටිකක් බලාගන්න පුළුවන්. මෙතින් පල්ලෙහාට ආවට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් where you are login කියලා. අන්න ඒක ටච් කරන්න. හරි ඊළඟට මෙන්න මේ විදියට ඔයාගේ account එක පෙන්නයි. ඔයා ඒක ටච් කරන්න. හරි දැන් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට account login activity කියලා. මෙතන udding this device කියලා පොඩියට කොළපාටින් පෙන්නන්නේ ඔයා දැන් log වෙලා ඉන්න device එක. ඒ වගේම මෙතන other devices කියලා පහලින් මේ විදියට ඔයාලට පෙන්නනවා. ඒ කියන්නේ මෙතන පහල දින devices වලිනුත් ඔයාගේ account එකට log වෙලා කියන එක. ඉතින් ඔයාගේ phone එකට අමතරව තවත් ඔයාගේ phone වලින් මෙතන log වෙලා තියෙනවා නම් ඔයාට මෙතන පහලින් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔයාට අදාළ නැති device එකක් මෙතන පෙන්නනවා නම් ඒකට කරගන්න ඕනේ දේ මම දැන් ඔයාලට කියන්නම්. ඒකට ඔයාට මෙතන පහලින් බලාගන්න පුළුවන් select devices to log out කියලා රතු පාටින් option එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට අදාළ නැති devices ටික මේ විදියට select කරලා පහල තියෙන log out කියන button එක touch කරන්න. ඊට පස්සේ නැවතත් මෙතන log out කියන එකම touch කරන්න. log out කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාගේ account එක වෙනත් devices වල log වෙලා තියෙනවා නම් ඒ devices වලිනුත් මෙතනින් log out වෙනවා. මීට අමතරව ඔයාගේ account එක තව කවහරි පාවිච්චි කරනවද කියලා බලාගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒකට ඔයා මෙතනින් back වෙලා අපි කලින් හිටපු settings home page එකට එන්න. හරි දැන් ඔයා මෙතනින් පහළටම එන්න. පහළට ආවට පස්සේ ඔයාට මෙතන බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට activity log කියලා. අන්න ඒක touch කරගන්න. හරි දැන් ඔයාලට මෙතන tabs කිහිපයක් බලාගන්න පුළුවන් public post live videos page like search history your comments like and reaction වගේ ගොඩක් දේවල් මෙතන ඔයාලට බලාගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙතන ඔයාලට පෙන්නන්න මම මෙතන like and reaction කියන tab එක touch කරගන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙතන බලාගන්න පුළුවන් ඔයා ලයික් කරලා තියෙන සියලුම දේවල් මෙතන ඔයාලට ලිස්ට් එකක් විදියට පෙන්නනවා. ඉතින් මෙතන ඔයා ලයික් නොදාපු පෝස්ට් වලට ලයික් වැටලා තියෙනවා නම් අපිට එතනිනුත් අයිඩිය එකක් ගන්න පුළුවන් ඔයාගේ account එක දැන්නමත් කවහරි පාවිච්චි කරනවා කියලා. ඉතින් මෙන්න මේ විදියට කවහරි ඔයාගේ Facebook account එක පාවිච්චි කරනවා කියලා තේරෙනවා නම් මම දැන් කියලා දෙන මේ settings ටිකත් ඔයා අනිවාර්යෙන් හදාගන්න. ඒකට ඔයා නැවතත් settings වල මෙන්න මේ CMO account center කියන option එකට එන්න. ඊළඟට මෙතන password and security කියන එක ටච් කරන්න. මෙතෙන්දී ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඔයාගේ account එකේ password එක වෙනස් කරගන්න එක. ඒකට ඔයා මෙතන change password කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ විදියට ඔයාගේ account එක බලාගන්න පුළුවන්. අන්න ඒක ටච් කරන්න. හරි දැන් ඔයා මෙතන පළවෙනිවට ඔයාගේ account එකට දාලා තියෙන password එක දීලා ඊළඟට මෙතන new password කියන එකට ඔයා හොඳ strong password එකක් ලබා දීලා ඒ password එකම නැවතත් ඔයා ලබා දෙන්න. ඒ විදිහට අදාළ password එක දීලා ඔයා පහළ තියෙන change password කියන button එක touch කරගත්තට පස්සේ ඔයාගේ account එකේ password එක මාරු වෙලා වෙනත් කවුරුහරි log වෙලා ඉන්නවා නම් එයාලා නිකම්ම ඔයාගේ account එකෙන් log out වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මෙන්න මේ two factor authentication කියන setting එකත් on කරගන්න. ඉතින් ඒකත් ඔයාගේ account එක ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. අද වීඩියෝ එක දික් වෙන නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා මම ඉස්සරහා වීඩියෝ එක ඔයාලට ඒ ගැන අරගෙන එන්න. ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මතකතුව අනිත් අයට මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.